ඒ වගේම ඊළඟ දේ තමයි හරි
මම ව්‍යාපාරය පටන් ගත්තා මට සේවාවක් හෝ භාණ්ඩයක් තියෙනවා නිෂ්පාදනයක් තියෙනවා මට ගෙනියන්න ඒක මිනිස්සු අතර ගෙනියන්න මාධ්‍යයක් නැහැ පත්‍රය ඇඩ් එකක් ගන්න එක ලේසි නැහැ ටීවී ඇඩ් එකක් ගන්න එක ලේසි නැහැ අද ගොඩක් ගන්න එතකොට ලීෆ්ලට් එකක් ගන්න උනත් යම් කිසි ගාණක් යනවා එතකොට මම හිතන්නේ මම සේවාවක් සපයන්නේ කියලා මම යම් කිසි සේවාවක් මම මේ සේවකේ හරි මම මේ සේවක හරි මම මේ වගේ කොන්ත්‍රාත්තුවක් සපයන්නේ කියන්නේ මං කොහොමද බිහෙන් දී ගහලා අන්දි ගන්න බෙදන්නේ එහෙම කරන්න පුළුවන්ද එහෙම බැරි වෙන අවස්ථාවක් කියනවා එතකොට මං කොහොමද මිනිස්සු අතරට මගේ භාණ්ඩය හෝ සේවාව ගෙනියන්නේ ඒවා ඒ වගේ අවස්ථාවලදී විකල්ප මාර්ග කිහිපයක් ඩයලොග් ආයතනයේ සපයලා දිර තියෙනවා කතාව කියනවා give a man a fish and you feed him for a day teach a man a fish and you feed him for life කෙනෙක්ට අද මට කැමරේලක් දෙන්න පුළුවන් යාට ඒ කැමරේලෙන් සතුටෙන් පුළුවන් මට සතුටෙන් පුළුවන් මං යාට කැමරේලා දුන්නා හරි සතුටයි මං ගොඩක් පින් කරගත්තා මම යනවා එනවා ඊළඟ දවසේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මොනසර කැමරේලා දුන්නේ නැත්තම් ඒ මනුස්සයා වැටෙන්නේ එතකොට මට කරන්න පුළුවන් හොඳම දේ මොකද ඒ මනුස්සයාට යාගේ කැමරේල සරි කරගන්න යාගේ ජීවිතය සරි කරගන්න ක්‍රමෝපායක් කියලා දෙන එක අන්න ඒක තමයි අපේ ගාව තියෙන විශේෂිත වූ ව්‍යාපෘති අපි මේ HMB යවනා වෙනවන බලසකරට සම්බන්ධ කරනවා එයින් පළවෙනි එක තමයි ට්‍රේඩ්මෙන්ට් කියලා අය ට්‍රේඩ්මෙන්ට් කියලා කියන්නේ ඕගොල්ලෝ දකිනවා වෙබ් අඩවියක් කියලා www.trademint.lk ඒ වෙබ් අඩවිය ඔස්සේ තමන්ගේ තියෙන භාණ්ඩ හෝ සේවා ප්‍රචලිත කරන්න පුළුවන් ඒක ගැනුම් කරුවා සහ සේවා සපයන්න හමු වෙන ස්ථානයක් ඒ වගේම ට්‍රේඩ්මෙන්ට් වල තව කියන වටිනාම දෙයක් තමයි ට්‍රේඩ්මෙන්ට් වෙබ් අඩවියට පමණක් සීමා වෙලා නැහැ ඔබේ ජන්ම මුද්‍රකතනේ ඔබට පුළුවන්කම තියෙනවා 947 අමතර ඔබට අවශ්‍ය දේ ඔබේ සේවාව මත මේ වෙන සේවාවක් තියෙනවා ඔබට මේ සේවාව ලබා දෙන්න පුළුවන් ඒ වගේම දීමන සේවා මොනවාද කියලා බලාගෙන ඒ සේවාවන් ඔබට නතු කර ගන්නත් පුළුවන් ඉතින් භාණ්ඩ හා සේවා මිනිසුන් අතර ගෙනියන ප්‍රධානතම ක්‍රමයක් නොමිලේ සපයන දෙයක් තමයි ට්‍රේඩ්මෙන් එතකොට යම් තාක් දුරට ඔබලගේ දැන් අපේ දීම නිෂ්පාදනයේ ගෙනියන එක පිළිබඳ ප්‍රශ්නයක විසඳුමක් සපයන්න පුළුවන් තරක් තමයි ට්‍රේඩ්මෙන් කියන්නේ ට්‍රේඩ්මෙන්.lk වෙබ්පළුවේ ඕනෑම රාජ්‍යමාන කිසිව බලන්න 947 අමතර බලන්න මොනවාද තියෙන සේවාවන් මොනවාද ලබා ගන්න පුළුවන් ඒක හැම දෙයක්ම තියෙනවා එළවලු පිළේ ඉඳලා ඔබලන්ට තියෙන සේවාවන් මොනවාද ඔබලන්ට අවශ්‍ය කොයි වගේ සේවාවක්ද නිවසට අවශ්‍ය මොකට කාර්මිකයක් අවශ්‍යද ඒ සේවාවන්ත් ඔබට තියෙනවා ඒ වගේ අවස්ථාවක් අපිට සපයන්න අපි සූදානම් කරලා තියෙනවා ඊළඟ එක තමයි ව්‍යාපාර ඥානය පිළිබඳ මම කියන්නේ වඩා පුළුල්ම කොටස තමයි ව්‍යාපාර ඥානය පිළිබඳ ඩයරක් සමාගම වසර දැන් දශකයකට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා සම්බන්ධ වෙලා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තියෙනවා අපි කියනවා වෙන නමක් නැතුවට ඒක උපාංගයක් කියලා. මොකද ඕනම දෙයකට අපිට අවශ්‍ය වෙනවා ආයුධ. උපාංගයක් කිසි දෙයක් අපිට පරිසරණය කරන්න දෙයක් අවශ්‍ය නැහැ. ව්‍යාපාරයේදීත් එහෙමයි. ව්‍යාපාරයේදී අපිට හරිම ටූල්ස් නැතුව හරිම උපාංග නැතුව අපිට බෑ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න. මොකද අපි දන්නේ ව්‍යාපාරය කොහොමද ගොඩනගන්න ඕනේ. අන්න ඒ තැනට ගේන්න පුළුවන් උපාංග කට්ටලයක් SME toolkit කියලා සුරුහා මධ්‍ය පරිපාලන ව්‍යවසායකයන්ට විශේෂිත වූ SME toolkit කියන වැඩසටහන ඩයලොග් හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ එකමුතුවක් ලෙස ඔබතුමන්ලා පිළිගන්නවා කියලා දානවා. ඒ වැඩසටහන තුලින් අපිට දෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම ඔබට ගන්න පුළුවන් ගිණුම් කර්මය හා මූල්‍ය දැනුම. සාමාන්‍ය බේසික් කෑෂ් බුක් එකක් කොහොමද මේන්ටේන් කරගන්නේ ඊට පස්සේ තමන්ට එන තමන්ගේ ව්‍යාපාරයේ වෙත එන පාරිභෝගිකයන්ව අපි කොහොමද පිළිගන්නේ ව්‍යාපාරයේ ව්‍යාපාරික ස්ථානීය පාරිභෝගිකයන් හැදගන්න ආකර්ෂණය කරන ආකාරයට කොහොමද සකස් කරගන්නේ ඊට පස්සේ පාරිභෝගිකයා තමන් හා රඳවගන්නේ කොහොමද ඉතිරිය කියන්නේ මොකද්ද ඉතිරි කරන්න පුළුවන් දේවල් කොහොමද අපි සමහර මේ ව්‍යාපෘති කරපු කට්ටිය ඉන්නවා සුළු දේවල් වලින් ඒ මනුස්සයා අපිට පොඩි ස්ටේෂන් වල ෂොප් එකක් කරන්නේ පෑන් පැන්සල් ටික විකුණනවා ෆූස් කැප් එකක් විකුණනවා ඒ වගේම රීලෝඩ් එකක් දාන ඒ මනුස්සයා කරන්නේ අල්ලපු කඩෙන් දවසකට තේකෝප 20ක්වත් බොනවා එයාගේ ව්‍යාපාරයේ අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි
මේ දෙක උපරිම ඔබතුමාට බොන්න ඕනේ. අයි දෙක උප 10 බොන්න අවශ්‍යතාවයක් තියෙනවා මානසික දවසක. දෙක උප 10 දෙකක් බිව්වම හරි. ඒ දෙක උප ගන්නට අවශ්‍ය මුදල කුංචි කැටයක් තියාගෙන ඉතුරු කරගන්න. මාසේ අන්තිමට රුපියල් 10,000 15,000 අතර ප්‍රමාණයක් දැන් මේ ව්‍යාපාරිකයා ගිණුමකට තැන්පත් කරනවා. ඒ සුළු ඉතුරු වෙනවා. ඒක සුළු කියලා අපිට පේන්න පුළුවන් මේ වෙලාවට. ුණාට ඔය වගේ දේවල් වල ඉඳන් ව්‍යාපාරය දියුණු කර ගැනීමට සමගී චර්යාරටාව සකස් කර ගන්න හැටි ඉඳලා ඒ හැම දෙයක්ම ව්‍යාපාරික ඥානයක් හැටියට ලබා දීමට මේ එසමිටෝ කිට් කියන ව්‍යාපෘතියෙන් අපිට පුළුවන්. එසමිටෝ කිට් ව්‍යාපෘතියේ ඩයලොග් ව්‍යාපාර දිවිය කියලා විකාශනය කරලා තියෙනවා ව්‍යාපාරයට අතීත දීම සඳහා. ඉතින් මේ වගේ අපිට අත දීමේ ව්‍යාපෘති තමයි අපි මෙතනට ඔබතුමන්ලට අරගෙන ඉන්නේ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එච්.එන්.ජී. ආයතනය හරහා. ඔබලාට අවශ්‍ය නම් මේ ව්‍යාපෘති හා සම්බන්ධ වෙන්න අපි ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මාත් එක්ක ඇවිල්ලා ඉන්න තුෂාර ධර්ම වික්‍රම තුෂාර ධර්ම වික්‍රම තමයි අපේ කොට ඒ ජී ව්‍යාපෘති විදුන් පාරව හදියට කරන්නේ. ඒකමත් එක්ක කතා කරන්න බලමු ඔබලන්ට. ඒ වගේම මේ ව්‍යාපෘතියේදී ඕගොල්ලන්ට අපි කියනවා DEA සම්ප්‍රදාය, ડોક્ટર ઇન્જિનિયર એકાઉન્ટન્ટ සම්ප්‍රදාය. DEA උනේ නැත්නම් අන්තිමට තව D එකක් එකතු වෙනවා. ඒ කියන්නේ DEAD. ඔය තුනේ ඉලක්කු නැත්නම් අපි ඉවරයි. එහෙම නෙමෙයි. මෙතනින් ඔබට හිතන්න ඕනේ. මෙතනින් ඔබට හිතන තමන්ගේ ව්‍යාපාරය කරනවා නම් අන්‍යතන්ට නොගියව පියනගන්න අවශ්‍ය උපාංග ආයුධ සකසා ගන්න ක්‍රමවේදයන් දැන් තියෙනවා. අපි ගාව තියෙනවා මේ HMB යුත් එම්පාවර්මන්ට් යවුම යවනා විමාන ව්‍යාපෘතිය තුළින් අපි ඔබතුමාලාට දෙන්න සූදානම් එන්න ඒක එක්ක බැඳෙන්න ඉදිරියට යනකොට පුළුවන් තරම් ඒ දේවල් තමන් මත කරගන්න. මොකද අපි කියන අර මේ පොඩි කැක්කමක් පොඩි බඩගින්නක් තියෙන්න ඕනේ. පොඩි බඩගින්නක් දැනනම තමයි අපි ඥාන හොයන්නේ. මේ බඩගින්නේ ඒ කැක්කම අධි කරගන්න තමන්ට කරන්න පුළුවන් කියන අදිශානය අධි කරගන්න ඒක එක්ක ඉදිරියට යන්න ඔබතුමා සීල දනාගෙන ජයන් ජය පතනවා. ජයග්‍රහණයක් ලැබු වෙලාවට අපේ හිතේ සතුටක් එනවනේ නේද? අර හැමෝම එකදලා හොඳ අපුඩියක් ගන්න නැද චීර කරන්න ගන්න අපුඩියක් මට ගන්න පුළුවන්ද? අර මේ 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 ටේබල් එක නේද අපුඩිය ගැහුවේ? ආ අපි ගැහුවා. හරි. ඒගොල්ලෝ. ඒකේ නිල අයිතිය මේ ටේබල් 2 එකේ. එකක් අහලා දෙන්න බලන්න. හරි. ඒ විදිහට මුළු ඔක්කොම එකක්. දැන් ඇස් දෙක පියා ගන්නවා. අපි චෙක් කරනවා ඇස් දෙක අරගෙනද වහගෙන දින්නේ කියලා. හරිද? ඇස් දෙක පියා ගන්නවා. හැබෝ. හරිද? මේ ඇස් දෙක පියා ගන්නවා. ඇස් දෙක පියා ගන්න කියන්නේ ඇස් දෙක තව දෙකෙන් නෑ මොකක්ද තමයි ඇස් දෙක පියා ගන්නවා කියන්නේ. මේ දැන් මම පේනව නේද ඉන්නතන? පේනවද? ආ? නෑ නේ. හරි. දැන් මම ඔයගොල්ලෝ එක්ක යනවා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකකට. හරිද? ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට එක්කන් ගිහිල්ලා මැච් එකක් බලනකොට දන්නවනේ කොහොමද කියලා නේද? හරි? අපුඩි ගහනවනේ දැන් වල අපුඩි ගහනවනේ. දැන් ඔන්න පොඩි කමෙන්ට් එකක්. දැන් ඔන්න ග්‍රවුන්ඩ් එකේ කොහොමද ග්‍රවුන්ඩ් එකේ පොඩි සද්දයක් දැනෙනවා නේද ඉස්සෙල්ලා? ග්‍රවුන්ඩ් එකේ මොන අපුඩියක්ද? සුනක කණ්ඩායම තවත් අසීරු අවස්ථාවක සිටින මොහොතක්. අර්ජුන රන්තුංග තමන්ගේ තුරුපුව මේ අවස්ථාවේ එළියට ගන්න ආකාරය අපිට දැක ගන්න පුළුවන්. කුමා ධම්මසේන උනන්දුව ගිනි කුරා පන්දු යානක සූදානම් වෙන මොහොත. තව එක කඩුල්ලක් දවා ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම විසකේම ජයග්‍රහණය කරනවා.
ඉතම විශ්වාසයක් ඇතුව අර්ජුන රණතුංග මේ මොහොතේදී කුමා ධර්මසේනව පිටියට එක් කරගෙන ඇවිල්ලා තියෙනවා. කුමා පන්දු යැවීමට සූදානම් වෙනවා. ඉතින් ඔහොම හිටියොත් ඉතින් කුමා බම්බියෝ දාලා යයි යන්න. අපුනි